කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 185ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 83ක් හා පිරිමි පුත්කලින් 102 දෙනෙක්ද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10689 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ මාසයට අදාළව ගත වූ දින 8 තුල පමණක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1504ක්. කොවිඩ් වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 2917 දෙනෙකුද ඊයේ තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 474780ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සීක්‍ර සම්ප්‍රේෂණ සහිත ඩෙල්ටා වෛරස් ප්‍රභේදය පූර්ණ එන්නත් කරන ලද පුත්කලයකට උවද ආසාදනය වීමේ හැකියාවක් පවතින බව නේචර් සංගරාව පවසනවා. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගහැරීමේ හැකියාව පිළිබඳ නේචර් සංගරාව විසින් නවතම පරීක්ෂණ අධ්‍යයනයකින් මේ සම්බන්ධයෙන් දක්වා තිබෙනවා. අදාළ වාර්තාව උපුටා දක්වමින් ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදයට එලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගහැරීමේ ඉහළ හැකියාවක් පවතින බවයි. ඒ හේතුවෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දෙනවා. මෙරටට පැමිණෙන රුසියානු සංචාරකින් ප්‍රමාණය වර්ධනය කර ගැනීම සඳහා නිරෝධායන මාර්ගෝපදේශ කිහිපයක් ලිහිල් කරන ලෙස ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පූර්ණ එනත් කරන ලක්ව ගුවන් කාර්ය මණ්ඩල සමාජිකයන් සඳහා කොවිඩ් ආරක්ෂිත ඇඳුම් කටල පැළඳීම අනිවාර්ය නොකිරීම දිවිනට පැමිණීමේදී පැය 72කට පෙර PCR පරීක්ෂණයක් සිදු කිරීමේ කොන්දේසිය ඉවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඊට ඇතුළත්. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාද මෙලෙස අදහස් පළ කළා. අපි කැමති බොහොම සංචාරකයෝ ලංකාවට එනවනම් ක්‍රමවේදයට අනුව දැන් අපේ රට බොහෝ රටවල් වලට නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් වෙලා. ඒ කියන්නේ අපේ රටේ ක්වොරන්ටයින් වෙන්න පුළුවන් කියලා හෝටල් වල දැන් පිට රටවල් වල ඇඩ්වර්ටයිස් වෙනවා. අපි මේ දවස්වල පැහැදිලිවම කිව්වා යුක්‍රේනයේ ඉඳලා මේ සංචාරකයෝ ගෙන්නනකොට මේක බරපතල ප්‍රශ්නයක් වෙනවා කියලා. කොවිඩ් දෙවන රැල්ල තුන්වෙනි රැල්ල නිර්මාණය වුණේ පැහැදිලි වශයෙන්ම යුක්‍රේනයෙන් සහ ඉන්දියාවෙන් ගෙන ආපු මේ සංචාරක කර්මාන්තය නිසා. දැන් මේ මොකද්ද කරන්නේ? ලෝකේ ඕනම තැනකින් අවදානම් සහිත ලෙඩ්ඩු ටික ලංකාවට ගෙන්න ගන්න හදන්නේ. ගර්භණී වීම වසරක් හෝ ප්‍රමාද කරන ලෙස විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත් මහතා ඊයේ ඉල්ලා සිටියා. ඒ පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි අවධානයක් යොමු වෙනවා. අද පැවති මාධ්‍ය හමුවේදීද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මමත් හිතනවා එතුමා කියපු දේ හරි සාධාරණයි. ඒක කිව්වේ මේ අවස්ථාවේ තියෙන දරුණු තත්ත්වයේ යටතේ ගර්භණී මාතාවන්ට තියෙන අවදානම නිසා හැකියාවක් තියෙනවා නම් මේක ප්‍රමාද කිරීම අපේ යහපතට හොඳයි කියලා. එහෙම නැතුව රජයේ වාසියකට කරපු ක්‍රියාවලියක් නෙවෙයි. ඒක තීරණය ගැනීමේ වගකීම තියෙන්නේ අපි ගන්නා ජනතාවගේ තීරණය. ඒ සඳහා බලපෑම් කිරීමක්වත් බලපෑමක්වත් එහෙම දෙයකට නෙවෙයි. අපි අපේ තීරණයක් අරගෙන අපි කියනවා ඉන්ෆෝම් ඩිසිෂන් කියලා. අපි දැනුවත්ව ගන්නා තීරණයක් ගැනීමට උදව් කිරීමක් පමණයි එම විශේෂඥ වෛද්‍යවරයා කරේ. අපි අතේ තමා තීරණේ තියෙන්නේ. මේ අතර එන්නත් කරන කමිටුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු ඉවත් වීම සම්බන්ධයෙන්ද හේමන්ත හිරත් මහතා මෙලෙස අදහස් පළ කළා. ඒ වෛද්‍යවරුන්ට නැවත තමන්ගේ තීරණ සලකා බලන්න ගත්ත තීරණයට ගරු කරමින් ඉල්ලා සිටින්නේ. ඒ නිසාමයි නැවත අපිත් එක්ක එකතු වෙලා මේ කාර්යයට ඉදිරියට යන්න සහභාගී වෙන්න කියලා. මේ වෛද්‍යවරුන්ගෙන් කතා කරන සමහර වෛද්‍යවරු මේට කාලකට පෙර ඉවත් වුණ කමිටුවම නෙවෙයි, සමහර වෛද්‍යවරු ඊට පසුව ඉවත් වෙලා තියෙන්නේ. අපි කවුරුත් දන්නවා එතුමන්ලගේ සේවය අවශ්‍ය වේලාවක නොලැබීමෙන් අවසානයේ පාඩුවක් සිදු වුණොත් ඒක යන්නේ ජනතාවට. ඒ නිසාම අපි සියලු දෙනාගෙම නැවත ඉල්ලා සිටින්නේ මේ ගැන සලකලා බලලා නැවත සේවාවන් වලට දායක වෙන්න කියලා. ලෝක බෞද්ධ චිකිත්සා වේදීන්ගේ දිනය ඊයේ දිනට යෙදී තිබුණා. සමාජයේ වැඩි කතාබහට ලක් නොවූ පිරිසක් වුවත් ඔවුන් කොවිඩ් රෝගීන් වෙනුවෙන් දැඩි අවධානමක් ගනිමින් කටයුතු කරනවා. දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ ළඟටම ගොස් ඔවුන්ගේ පෙනහළුවල තිබෙන සෙම හා ශ්‍රාවේ ඉවත් කර රෝගීන් සුවපත් කිරීම ඔවුන්ගේ විශේෂ කාර්යභාරයක්. දැඩි සත්කාර ඒකක සඳහා රෝගීන් යොමු කිරීම අවම වන ආකාරයට මෙරට රෝහල් 191ක ඇඳන් 11000ක් සඳහා ඔක්සිජන් පහසුකම් ඇතුළු ඒවායේ අනිකුත් පහසුකම් ඉහළ නැංවීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 306 C1 ජාත්‍යන්තර සිංහ සමාජ ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනය මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා. ඕඩෝ ලයිෆ්
ලෙසින් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 3ක් පමණ මුදලක් වැය කිරීමට අපේක්ෂිතයි. අදාළ ව්‍යාපෘතිය සැලසුම් කර ඇති පාර්ශ්ව සෞඛ්‍ය අමාත්‍යවරයා සමග එම අමාත්‍යාංශයේදී මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. පුත්තල මූලික රෝහලට ඇතුළත් කරන කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් ප්‍රතිකාර ලබා දීම සඳහා වින්ෆෝස් බලශක්ති ආයතනයේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් යටතේ ඇඳන් 16කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් සහ ඒ සඳහා අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.